ජාත්‍යන්තර විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මුදල් නවත්වා ගන්න ලංකාවට එන්නේ. ඉතින් මේ සියල්ල තුලින් ආර්ථිකයේ විශාල අර්බුදයක් ඉතිරි අනාගතයේදී මේ මේ දින කිහිපයක ඇති කරන තත්ත්වය තුළ රටේ විශාල පාඩුවක් රට විශාල හානියක් ඔබතුමාට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ජීවන වේදම ඉහළ ගිහිල්ලා ජීවත් වෙන්න වියදම් කරන්න ආදායම ආදායම ලැබෙන ආදායමට බඩුවල වැඩිවීම මේ සියල්ල අපිට විශාල ලෙස බලපාන. ඒ වගේම මම දැක්ක විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා දැන් ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිමල්ලා බලාපොරොත්තුනේ බලය ගත්තාට පස්සේ කෙසේ හෝ උළුගිනි මාරුවෙන් බලය මුදල් වෙනත් වරප්‍රසාද ලබා දීම තුළින් උළුගිනි මාරුව පහසුවෙන් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒකේ පෙන්නුම් කරා සල්ලි වලට ඒ වගේ බලයට ඩිගිරින් නැති දේශපාලඥයෝ මේ රටේ ඉන්නවා කියන එක අපි උපුරා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට කතා බහ කිරීමක් පාර්ලිමේන්තු විසුව ආරෙන්න උත්සාහ කිරීමක් ගැන අපිට ආරංචි වෙනවා. විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලයේ අපට ප්‍රදේශයේ ඉතින් අපි කියන්නේ පාර්ලිමේන්තු විසුරුවන්න නීතිමය හිංකමක් නැහැ ජනාධිපතිතුමා. ඒකයි ඉතා පැහැදිලි. මම දැක්කා සරත් සිල්වා මහත්මයා නැවතත් දේශපාලන කර්ලියට ගහලා උපදේශ ලබා දෙනවා විසුරුවන්න පුළුවන් කියලා. ඒක ඕල්මාදෙන් කියන කතාවක් ඒ විසුරුවන්න පුළුවන් කියලා කියනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථා ඉතාමත් පැහැදිලි මගෙන් මාධ්‍යවේදීන් කිපරිම ප්‍රශ්න කිහිපයක් ඇහුවා මම ඔබතුමාට තාමත් මේ පැහැදිලිව මේක තේරුම් කරලා දෙන්නම් කියලා හිතුවා. ඉතාමත් පැහැදිලිව දැක්කම 70 වෙනි වගන්තියේ ජනාධිපතිතුමාට අවුරුදු 4 යනකම් පාර්ලිමේන්තු විසුරවන්න බෑ. එතකොට විසුරවන්න පුළුවන් ජීවස්ථා දායකය. පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකේ ඉල්ලීමක් එතුමාට කරොත් මේ විසුරවන්න කියලා එතකොට විසුරවන්න පුළුවන්. හැබැයි එතකොට සමහර කට්ටිය දක්වන එතකොට මයිතා 30 තියෙනවා දැක්වෙනවා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසුරවන්න පුළුවන් කියලා වගන්තියක් තියෙනවා. ඒ පුළුවන් කියලා කියන්නේ වියත්ති රේඛක වලට අදාළව. ව්‍යවස්ථාවල රචනා ලියනවා වගේ පෙන් කතා ලියනවා වගේ හැම දෙයක්ම ලියන්නේ ව්‍යවස්ථාවේ ඒ වගන්තිය. ඒ ව්‍යවස්ථාව කියවෙන්නේ අනිත් වගන්ති එකතුව. එහෙම තමයි නීතියේ නීති පොත් ඒ වගේ ව්‍යවස්ථාව කියවන්න ඕනේ. ඒ වගන්ති අනිත් වගන්ති අදාළ කරගන්න. ජනාධිපතිතුමාට විසුරවන්න බලතල තියෙනවා. හැබැයි අර වියත්ති රේඛකයට අනුව. ඒකේ සඳහන් වෙන එකක් පැහැදිලිව 4 යනකම් ජනාධිපතිතුමාට විසුරවන්න බෑ. ඒකත් පැහැදිලි මම උදාහරණ දෙන්න පුතුමාට මේක පැහැදිලි කරන්න. ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණ විසුරුවන් පත් කරන්න පුළුවන් කියලා කියනවා වගේ. හැබැයි ඒක නෑ එතුමාට පත් කරන්න බෑ කියලා. හැබැයි එතුමා පත් කළ යුක්ත වියතිරේක කළ හැකි ආකාරය සඳහන් වෙනවා. එතුමාට සීල් එකක් ගැහුවට පස්සේ පුළුවන් කියලා. එතුමාට මේ සීල් එක කරගෙන ගිහිල්ලා භාරයෙන් ඉන්න මිනිස්සයව මේ ශ්‍රේෂ්ඨාධිකරණේ අනු විසුරු කරන්න එතුමාට හැකියාවක් නෑ. ඒක ව්‍යවස්ථාපක මණ්ඩලයේ ඒ එන අනුමැතියක් තමයි ජනාධිපතිතුමාගේ පරිදිම. ඉතින් මේ ව්‍යවස්ථාව ඉතාමත් පැහැදිලි. අවුරුදු 4 යනකම් කිසිම ආකාරයකින් ජනාධිපතිතුමාට තමන්ගේ හිතුමතයට විසුරවන්න බෑ. විසුරවන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලැබුණොත් පමණයි කියන එක පැහැදිලි. මොන නීතිය සම්බන්ධයෙන් යම් දැනුමක් තියෙන පුද්ගලයා මේක නීතිය කියන්නේ ඒක. නීතිය එකට පුද්ගලයන් ත්‍රිසක් විසින් කොච්චර තමන්ට අවශ්‍යතාවයක් වුණත් ඒක තමන්ගේ වාසියට හරව ගන්න නීති ගැට දෙකකට බොහෝ වෙලාවට උත්සාහ දාන්න. හැබැයි මේක ඉතා පැහැදිලි. මේක සඳහන් කරනවා අපි ගෙනා මේක කලින් තිබ්බ උතුමාට තවත් පැහැදිලි කරන්න. අවුරුදු 6ක් ප්‍රගත වු නැත්නම් පාර්ලිමේන්තුව ඒක තිබ්බා ඊළඟ පාර්ලිමේන්තුවේ අවුරුද්දක් යනකම් විසඳන්න බැහැ කියලා. ඊතරේ ඒක උතුමාලා දන්නේ. ඒ කියන්නේ අවුරුදු 6 සම්පූර්ණ කරොත් විසඳන්න පුළුවන් ඊළඟ පාර්ලිමේන්තුව. හැබැයි අවුරුදු 6 සම්පූර්ණ නොකරොත් අවුරුද්දක් යනකම් මේ චන්දිකා මැතිණිය එක තමයි අවුරුද්දක් පහු වෙලා ඒ පාර්ලිමේන්තුව විසඳන්නේ. හැබැයි ඒක සියල්ල අයින් කරලා තමයි 19 වෙනි සංශෝධනය ගැන ආවේ. ඒ සංශෝධනය ඇතුළත් වෙන එකක් පැහැදිලිව ඒකේ ගෙනාවේ විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ඉතු මතයට පාර්ලිමේන්තු විසුරුවන්න බෑ කියන උත්තර මේක විශේෂයෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය අපි උරගා වරණි පාර්ලිමේන්තුවට මෙහදර නියෝජ්‍යයන් පත්කිරීම තුළින් ජනතාව පත් කරන්නේ යම් කාලයක. ඒක තමයි අපි කියන්නේ දැන් මේ ලංකාවේ නීතිය පොඩ්ඩක් මම හිතන්නේ හරියට සකස් කරන්න විශේෂයෙන් මේකට හිටපු අගමිනිස්සුරුවරුන් හා ඒ අදාළ නඩුතිබු දුන්නු ඒ මිනිස්සුරුවරයන් මේකට පත් කියන්න ඕනේ. මොකද ඡන්දයක් ලබා ගත්තට පස්සේ අපිට කිසිම සදාචාරාත්මක රැකියාවක් නැහැ අපිට පක්ෂේ මාරු කරලා වෙනකට ඉඳගන්න. ඒක මුතුවල දන්නවා මොකද පක්ෂය තුළ විශාල අරගල කරන පුද්ගලෙක්. ඉතින් අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි මට කිසිම සදාචාරාත්මක රැකියාවක් නැහැ. මට ඡන්දය ලබා දුන්නු 100,000 ප්‍රමාණයකගේ ඒ ඡන්ද අයිතිවාසිකම බාවා දී. ඒ ඡන්ද මට ඒ ඡන්දය ලබා දුන්නේ එක්සත්දාදී පක්ෂයේ මගේ කාර්යභාරය තුරන්. එක්සත්දාදී පක්ෂයේ මට ඕනම කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒ සඳහා මට ඡන්දයකින්
ඒ මට වරම ලබා දෙන්න. හැබැයි පක්ෂය මාරු කරලා වෙන පැත්තක ඉඳගෙන වෙනම දේශපාලන ගමනක් යන්න අපිට ඇයි තියුන්නේ විශේෂයෙන් මම මියස්තර මතක් කරනවා අපේ මාධ්‍යවේ සෝබිත හිමියන් උන්වහන්සේ මතක් කරන උන්වහන්සේට ආදරයෙන් උන්වහන්සේ කරපු ඒ කාර්යභාරය සාධාරණ සමාජයක් ඉදිරි කරන් අපි ජීවිතය කැප කරලා අපි ඒකට ඉන්නවා කියලා උන්වහන්සේට මම මියස්තරෙදී උන්වහන්සේ මතක් කරනවා අපි ඒකට කැප වුණා. එහිම ජනාධිපතිවරයාට කිසිම අයිතියක් ජනාධිපතිවරයා පත්තරේ 62 ලක්ෂ ලක්ෂයකින් පත්තරේ එතුමාව එක අරමුණ. ඒකේ විශාල වශයෙන් එක්සත් ජාතික පාක්ෂික උත්මාන ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්නේ නෙමෙයි. එතුමාට කිසිම ආකාරයක උමට ප්‍රශ්න තිබෙන මේ ප්‍රශ්න निराකරණය කරගන්න ක්‍රමවේද තිබෙනවා. එතුමාගේ වාරකාලය වුණාට පස්සේ එතුමාට කියන්න පුළුවන් මම සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ තිබු තියෙන වපසරිය වටපිටාවේ ඉන්න මම දේශපාලනේ එතුමා ආවේ එක ටර්ම් එකක් කරන්න. ඊට පස්සේ එතුමාට මේ දුන්න පොරොන්දු අනුව එතුමාට කාර්යභාරය කරන්න තිබුණා. එහෙම නැත්නම් එතුමාට නිකන් හරි කැදරකමක් එතුමා නම් ආපහු වරක් අර පුතු ඉඳ ගන්න. එහෙමනම් වාරය අවසන් වුණාට පස්සේ එතුමාට එතුමාගේ දේශපාලනේ ඉන්නව ගන්න. එහෙම දේශපාලනය කරන්න අපි එතුමාට වැඩි ගොඩක් වයසින් අඩු දේශපාලනයතුන් ගොඩක් වෙලාවක අපිටත් ප්‍රහාරය වෙනකොට දැන් මුතුම වෙලාව තමයි දැන් අපෙන් අහන ඉස්සර අපෙන් අපිට මඩ ගහනකොට කියනවා මෙන්න මේ ගානට අර ගානට මුතුම දැන් විකිනෙන්න මුතුම අවස්ථාව තමයි මේ සිටුවෙන් සිංහලට පිළිවරවන්න. මේ වෙලාව විකිනෙන්නේ නැහැ කියන පුද්ගලෙ විකිනෙන්නේ නැහැ කියන්නේ අපි කොහොමද විකිනෙන්නේ නැහැ කියන්නේ. අපි ඒක මුතුමල මේක හොඳට විකට ආදාරණය කරගන්න. අපි දරුවෝ දේශපාලනය අපි හරියට දේශපාලනය කරනවා අපිට බක්කීමක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා. මට සෑහීමකට පත් වෙන්නේ නැත්නම් මම මගේ පක්ෂයේ තියෙන කාර්යභාරය සම්බන්ධයෙන් ඊළඟ නැටවලදී මම ඡන්දය ගන්නෑ. ඒකයි කරන මම ලොකුම මට කරන්න පුළුවන් කාර්යභාරය. හැබැයි මේ වරම මට ලබා දෙලා තියෙනවා අපේ පාර්ලිමේන්තුවට මාව නියෝජනය කරන්න මම විශ්වාස කරලා විශාල කිරිසක් ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය රැකලා ප්‍රජාතන්ත්‍රවාදය රැකලා ව්‍යවස්ථාව රකින්න අපි බැරිලා ඉන්නවා කියන එකත් පැහැදිලි වෙනවා. ඒ වගේම විශාල අපි සංවර්ධනය මුතුමාට තව මම එක පරිවර්තයක් දෙනවා. අපේ විශේෂයෙන්ම අපේ වෙළඳන් කිරීමේ හැකියාව ඊසෝගින් බිස්නස් ස්ටෑන්ඩඩ් කියන එක ඉතාමත් වැදගත්. මේක අපි 110 දී අපි කරපු කාර්යභාරය තුළ 100ට ගිය සමාන දෙකකට කලින් 100ට වාර්තා වුණා අපි 100ට නැහැ. අපි කරපු කාර්යභාර විශේෂයෙන්ම අපි පරිගණකගත කරලා සියලුම ආයතන රටේ ඒ අවශ්‍ය අනපනත් අපි වෙනස් කරලා රෙගුලාසි වෙනස් කරලා වෙළඳන් කරන්න පුළුවන් හොඳ වාතාවරණයක් රටේ හදන මේ ක්‍රියාවලිය අපි තව මාස 3ක් යන මේක 70 ස්ථානයක චීනයට ආසන්න ස්ථානයකට ලංකර ගන්න පුළුවන් කියලා ජාත්‍යන්තරයේ ඒ ආයතන මේකට ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මේ මාස කීපය තුළ අපි 110 තිබෙක 100ට දෙනවා. මේක අපි තව මාස 2ක් යනකොට මේකට 80ට දෙනවා. තව මාස 4ක් යනකොට රෙගුලාසි සිහි වඩපණක් අපි මේ වෙනකොට ඒකේ විශේෂම කාර්යභාරය මම කරා රාජ්‍ය අමාත්‍ය වශයෙන් මම තමයි ඒකේ නායකත්වය දැරුවේ. ජාතික අපනයන ප්‍රතිපත්ති ඒකදී අපි සිළු ආයතන අමාත්‍යාංශ සාකච්ඡා කරලා සිළු ආයතන අපි එකට අරගෙන මේ විශේෂම ආයතන කරුවන් අපනයන කරුවන් කියලා බාධක ඉවත් කරන්න අපි කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් අපි සැලැස්මක් හදලා ඒකේ ප්‍රතිඵලය තමයි මේ ඊසෝ ඔෆ් බිස්නස් ස්ටෑන්ඩින්ග් එක 110 කියලා 100ට. මේක ඉතාමත් ඉක්මනින් චීනයේ තියෙන මායිතර 70 වෙනි ස්ථානයේ අපිට 70 ළඟට ඉඳ අවස්ථාව තිබුණා තව මාස 4ක් යනවා. හැබැයි විශාල ආර්ථික අගාධයක ජනාධිපති තුමා කරපු කාර්යභාරයේ ඉඳලා රට ව්‍යවස්ථාපිත අරාජක වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ අපි සමච්චයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් අපි විශාල අගාධයක් තුමාලා බලන්න තව දවස් කීපයක් යනකොට ඩොලර් 190 200යි. මේ කරපු ආර්ථික විනාශය මොකද සංචාරකේ ලක්ෂ 3 ලක්ෂ 35ක් එන්න තිබ්බ සංචාරකේ ලක්ෂ 15ක ලක්ෂ 10කට බැස්සෝ අපේ බිලියන 8ක් වෙන්න තිබු ආදායම බිලියන 1.5 ඩොලර් බිලියන 1.5කට වරිමා ඉරලා වුණා. ඊළඟ අවුරුද්ද ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම බිලියන 3.5 සංචාරකෝ අපිට එන්න අපිට ඒ බුකින්ග්ස් තිබ්බා. ඒ ඔක්කොම ගොඩක් බුකින්ග්ස් මේ වෙනකොට අපිට කැන්සල් වෙලා තියෙනවා. ඒ සියලු රටවල් කියලා දෙනවා ලංකාවට යන්න එපා ලංකාව මේ වෙලාවේ අස්ථාවරයි. ඉතින් බලන්න චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියව ජනාධිපතිතුමාට මා අවුරුදු 3කට කලින් ලෝකය අද කියනවා ඒ රටට යන්න එපා. ඒ රට කාබාසන රටක් තමන්ට තියෙන ආරක්ෂක හේතුන් මතින් ඉඳලා සංචාරකයන්ට යන්න එපා කියන රටවල් අද මේ රටටම කියනවා අවුරුදු 3කට පස්සේ. බලන්න කොච්චර විනාශයද කියලා. ඉතින් අපි ලබාගත්තු හොඳ නම කැට කරගත්තට පස්සේ මේ නම අය ලංකාවේ අපිට තියෙන නම අපි හිතුවේ ලංකාව බ්‍රෑන්ඩ් කරන්න කියලා. ශ්‍රී ලංකා බ්‍රෑන්ඩින් අපි කරේ ටූරිසම් වලට, සංචාරක ව්‍යාපාරයට, තේ වලට, ක්‍රිකට් වලට. අපි හිතුවා ලංකාව අපි නැවත බ්‍රෑන්ඩ් කරන්න කියලා. මොකද අපේ ලංකාව සමහරවිට සිලෝන් කියලා කියනවා, ශ්‍රී ලංකා කියලා කියනවා. ඉතින් මේක හරියටම අපි එක බ්‍රෑන්ඩ් එකකට ගේන ලංකාව සාමය කියන රටක්, හොඳ මිනිස්සු ඉන්න රටක්, නීතියට ගරු කරන මිනිස්සු ඉන්න නායකින් රටක්,
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකින් රටක් කියන එක ඉන්දියාවට ලංකාවට ආසියාවේ දකුණු ආසියා රටවලින් විශාල ස්ථානයක් හිමි වෙනවා අපේ විවස්ථාව අපි හැම වෙලේම පිළිපැද්දා ලංකාව දේශපාලන වශයෙන් මොන තකතිරුකම් කරත් නායකයෝ විවස්ථාව පිළිපැද්දා ඒකයි බලාපොරොත්තු වෙන්නේ ඒ විවස්ථාව අපුරටම පිළිපැදින එකේ අපිට විශාල වාසියක් වෙනවා ජාත්‍යන්තරයේ අපිට ලොකු ආඩම්බරයක් ඒ වගේම ගෞරවයක් හිමි වෙනවා ඒ ගෞරවය යුරෝපීය රටවල් වලට ජර්මනියට එංගලන්තයට ෆ්‍රාන්සයට එතුමාල ලකින් ඇති එංගලන්තයේ ඩේවිඩ් කැමරන් එතුමාට බල කරනවා කියන්නේ කියලා විශේෂයෙන්ම බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් ඡන්දයක් කියන්නේ කියලා එතුමාට ඒ ඡන්දය කියන්න ඕනේ නැහැ හැබැයි එතුමායි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්න ඡන්දය කියලා එතුමාගේ වරදකට නෙමෙයි එතුමා ගෙදර යනවා බෑග් එක අරගෙන ගෙදර යනවා ඒ රටවල මේ ප්‍රජාතන්ත්‍රවාදයට ලෝකේ ගරු කරනවා ඉතින් මේ වගේ අපි කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා පාර්ලිමේන්තුව කැඳවුවා නම් දැන් මම හිතන්නේ ජනාධිපතිතුමා කියනවා එතුමා රණවිරුද්ධ මාත්‍යත් කැමති නැහැ කියලා. ඒතකොට එතුමාගේ කැමැත්ත අකමැත්ත අනුව කැමැති උපත් කරන්න බෑ. ඒතකොට එතුමා සනිත් ප්‍රවාස මාත්‍යෙන් ඇහුවා කියලා. ඒක කරුදේශිර මාත්‍යෙන් ඇහුවා කියලා. එහෙම කි කියලායන් අහල එහෙම පත් කරන්න එහෙම හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. එකම පක්ෂේ හිටියා නම් ඒ පක්ෂේ නායකයා නම් එතුමාට ඒ පක්ෂේ අනිකුත් සාමාජිකයන් කතා කරලා ඒ තීන්දුව ගන්න තිබ්බා. හැබැයි මේ අවස්ථාවේ ඉක්මනට ඒ තීන්දුව ගන්න අයිතිවාසිකමක් නැහැ මොකද විපක්ෂ අනිත් පක්ෂේ නායකයා තමයි අගෙන ඉදිරියට වාසි ඒ පුදු හිටි. ඉතින් අපි කියන්නේ මේ මේක සුළු පක්ෂ ප්‍රශ්නයක් වශයෙන් තමයි මේක ගන්න වෙන්නේ. හැබැයි මේක ජාත්‍යන්තර අපිට අවුරුදු ගාණක් අපි හදාගත්ත නම අපිට නැවත ලබා ගන්න විශාල කාලයක් යනවා. දැන් මේක ලංකාව ගැන මම මට සංචාරක ව්‍යාපාර සම්බන්ධයෙන් මට යාළුවෙක් කතා කරලා කතා කරනකොට කිව්වා මෙතන කතා කරන්න එපා ඉංග්‍රීසියෙන් මේකට තේරෙනවා. ඒ මම කවුරුත් තේරෙන්නේ නැහැ නේද ලංකාව ගැන කතා කරනවා මේ ඔක්කොම දැන් ලංකාව ගැන බය වෙලා ඉන්නේ කියලා කිව්වා මට ජර්මනියෙන් කෝල් එකක් ආවේ ශ්‍රී ලංකාව කිව්වා මේගොල්ලෝ දන්නේ මේ ව්‍යවස්ථාවට අනුකූලයි ලංකාව ලංකාව තමයි දැන් නිවුස් එක යන්නේ ලංකාවේ මෙන්න මේ ප්‍රශ්නයක් තියලා තියෙනවා අගමැතිවරු දෙන්නේ පත් කරනවා ඒ කියන්නේ මේ මෙන්ටල් රටක් වගේ තමයි තියෙන්නේ වයර් මාරු රටක් වගේ ඉතින් ඒක ඒක ඉතාලම බයවට පණිඩියක් පොද දැන් ඔබතුමාලා දන්නවා මඩක් ඇහුවා මේ මඩේ ඔක්කොම ඔයලා බලන්නේ සුමුරු ඔයලා බලන්නේ අපිට අදේ මදිනවා. වැඩලා කවුරුත් කොල බලන්නේ නැතුව මඩේ ගහලා මඩ කියලා යන්න හදනවා. ඉතින් හොදන්න අමාරු මඩ ගැවුවට පස්සේ. දැන් මේ මඩ පිටින් ගහනවා නෙමෙයි අපිට පිටින් ගහනවා වගේ නෙමෙයි මේක අපිම රට කිසිම ගා ගන්න මඩ ප්‍රමාණයක්. ඉතින් මේ මඩ හොදන්න බෑ. විදේශිකව දකින්නේ දැස් තර්මලින් ශ්‍රී ලංකාවේ. ඒගොල්ලන් දන්නේ ගා ගන්නවද මරා ගන්නවද මොනවද කියලා දන්නේ. ඒගොල්ලන් දකින්නේ හෙඩ්ලයින් එක විතරයි. ඒ හෙඩ්ලයින් එක දැක්කම මේ කාලේ තමයි සීත ඍතුව පටන් ගන්නේ යුරෝපේ. මේ කාලේ තමයි ලංකාවට එන්න ඒ වගේම අනිකුත් රටවල් වලට යන්න සංචාරකයෝ දැන් හොයලා බලන්න. හොයලා බලනකොට ලංකාවේ සම්බන්ධයෙන් තියෙන රෙඩ් ලයිට් එක. ඒ රෙඩ් ලයිට් එක තිබ්බහම අපේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිමාලාගේ නෑ හිතවතුන් කී දෙනෙක් මේ සංචාරක ව්‍යාපාරේ ඉස්සරෝම මේ කාමර වලින් ඊට පස්සේ ඊට අදාළ අනිකුත් වෙළඳාම් තුලින් කොච්චර ආදායම් රටට බිලියන 8කට ඩොලර් බිලියන 8කට සමාන ආදායමක් අපිට එන්න තිබුණා. ඉතින් ඔබතුමා දේශපාලන අපි කරමු. හැබැයි කිසි විලාවක රට උපසට තබන්න එපා තමන්ගේ අවස්ථාව. අපි ඒකයි කියන්නේ. අපිට ප්‍රශ්න දිනවා මම ගොඩක් සටන් කරලා පුද්දලේ පක්ෂය තුල. හැබැයි ඒ සාධාරණක ගොඩක් කරලා දෙනවා මට. හැබැයි කිසිම අවස්ථාවක ඔබතුමාලා නිකන් හරි අඩියක් තිබ්බද බලන්න අපි බිල් මාරු කරන්න හරි දේශපාලනේ අපේ පාක්ෂික අභාව දෙන්න. ඒක අපි කරන්නේ. ඒක තමයි ඉගෙනගත්ත එකම දේ. අදහන දේ තමයි මම ඒකම හැදෙන්නේ කියලා කියන්නේ. මරණත් ඒ අපි ප්‍රතිපත්ති කරව දේශපාලනේ කරා. එහෙනම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති කරපු දේශපාලන ජනාධිපතිතුමා අනුමගන ඉදිරියටවත් කරයි. එතුමාට කාර්යභාරයක් තියෙනවා කරන්න. වරද හදා ගන්න පුළුවන්. රට නැවත අපි හරි මාර්ගයට යොදවන්න පුළුවන්. ව්‍යවස්ථාපිතව නැවත දේශපාලන වශයෙන් අපිට එකතරා දෙන්න පුළුවන්. මේ කාර්යභාරය කරන්න කියලා කියන්නේ අපි අර කැත්තට පොල්ල වගේ ඉන්නේ නැහැ. අපි ඊට වැඩිය වයසෙන් අඩු වුණත් අපි ඊට වැඩිය මයිතර දේශපාලන වශයෙන් මූ කුරා ගිහිල්ලා තියෙනවා. අපි කැමති සාකච්ඡා කරලා මේක හරි මාර්ගයට යොමු කරලා ඉතිරි අනාගතය නැවත සුරක්ෂිත කරලා දේශපාලන වශයෙන් ජනතාවට බාර දෙන්න දේශපාලන ලංකාවට දීලා කරා. ඒක අපි කරන්න ඕන දෙයක් නෙමෙයි. මේ ඉඳ සූදිවන්ත වෙනවා දවස් කීපයක් ඉන්නත් කරනවා මාර්ගයට මොකද තියෙන අසමීපකත්වය නිසා. එසේ වෙතත් මම හිතුවා රටේ තියෙන තත්ත්වය බැලුවාට පස්සේ අමාරුයි හරි මුතුමාල අපට යන අවස්ථාව දෙන්න උදව් කරනවා. Any questions? Gracias.
මහත්මයා කියනවා ව්‍යවස්ථාපිත ඒක වැරදි කියලා සියලු පත්කරි තාමත් දැන් අපි අන්තිවරු තමයි හැබැයි අපි යන්නේ නැහැ කියන කියන ගෞරවය නිසා ආයතනයේ ගෞරවය නිසා අපි ඒ ස්ථානවලට තාමත් යන්නේ නැහැ නැත්නම් අපිට යන්න පුළුවන් ආරාධනා කරන්න අදත් කතා කරලා ඒකේ සභාපතිවරුන් සහ සේවකයෝ එන්න කියලා මම කිව්වේ මේක ප්‍රශ්නේ විස්තර කරලා පස්සේ අනිවාර්යෙන් මෙන්න ඔබතුමාට ඕන වෙලාවක මට දෙන්න යන්න අවශ්‍ය නම් ඔබතුමාලා මට ආරාධනා කරන්න මම ඔයගොල්ලන්ට එකම ගිහිල්ලා අමාත්‍යාංශයේ වැඩ කටයුතු ඔප්පේ කරලා යන්න පුළුවන් ඒ වගේ වාතාවරණයක් අපි අමාත්‍යාංශවල අපි ඇති කළා අපි බලන්න ඕනේ සාපේක්ෂව සියල්ලේ අපි හැම දෙයක්ම කළුද සුදුද කියලා ලබ කරන්න හොඳ බලන්න අපි ලැබුණු නිදහස බලන්න බලන්න මාධ්‍ය ලැබුණු නිදහස බලන්න රටේ අදහස් ප්‍රකාශ කිරීම ලැබුණු නිදහස තාම ඒවා තියෙනවා කොමිෂන් නමයක් ඇති කිරීම ඒ වගේම තොරතුරු දැන ගැනීම පනත ඒ වගේම මේ ආයතන විශේෂයෙන්ම සීළු ආයතන රටේ පොලිසිය ඇතුළුව මේවා ස්වාධීන කිරීම මේවේ මේ ලාභය මේ වාසිය කවදාවත් රටකට ගන්න බෑ මේක මේ වැදිරෙද්දී තොරව මේ රටවල් මේවා ගන්නේ මේ වැදිරීම් තුනේ අවුරුදු 10ක් 20ක් සකන් කරලා දසදහස් ගාන ජීවිතේ පරදවට තමයි මේ අයිතිවාසිය ලබා ගන්න රටවල් ලැබෙන්නේ සෝපිත නායක ස්වාමීන් වහන්සේ ඒ දුන්න සහය නිසා මේ රට විශාල වශයෙන් ඒක ඇතුළේ චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා කිව්වේ මේ ප්‍රශ්නේ ඇති වුණා කියලා අපි සම්පූර්ණ විනාශ වෙන්නේ නැහැ නැවත අපිට අවස්ථාවක් තියෙනවා නැවත ගොඩනගා ගන්න ඒ බලු තුන නම් මේ මාස මේ දින කිහිපය තුළ ඉතින් අපි කියන්නේ මොන දේවල් ගොඩක් හොඳ දේවල් තියෙනවා ඒ අතරේ මේ බලාපොරොත්තු නොවුණු සිද්ධියක් ඇති වුණා හැබැයි නැවත අපිට මේක යථාර්ථයට පත් කර ගන්න පුළුවන් හැකියාව තියෙන මේ රටේ අපි මොකද විශාල වෙනසක් මේ රටේ තිබු කාලකන්නේ දේශපාලනය අපි යම්කිසි ආකාරයකට නව මඟකට අපිට හරවන්න අවස්ථාව ලැබුණා කියලා අපි සතුටු වෙනවා මම හිතා ප්‍රතිමාලා ප්‍රතිසක්ෂිත එක්කම ප්‍රතිමාලාගේ පක්වඩ කතා කරලා බලුවොත් එවැනි වෙනසක් මේ රටේ මම කලින් කියලා දෙනවා මේ මේ වෙනස අපිට නිදුනොත් තමයි නැවත මට කියන සමානලට මට සමානලට හිනාවක් දෙනවා අයියෝ මම හැම කියන්නේ කියලා මේ නිදාස කියොත් තමයි දැන් මාධ්‍ය ආයතන ලියන්නේ මාධ්‍ය ආයතන වලට කොහෙන්ද කෝල් එන්නේ කියලා මෙන්න මේක ලියන්න මේක දාන්න කියලා එක එක මාධ්‍ය ආයතනයකට අපේ ආණ්ඩු කාලේ එන කෝල් එක අවදි කරන්න කියන්නේ මේවා තියෙනකොට දැනන්නේ නැහැ ජනතාවට. නිදහස තියෙනකොට දැනන්නේ නැහැ මේක යන්නේ. නිදහස නැති වෙනකොට තමයි ජනතාවට මේක දැනන්නේ. ඉතින් මේක නැති වෙන්න ඕනේ මේක හොඳ මොකද්ද කියලා මේකින් අතුණු අපිට වාසිය දැනෙන්න නම් මේක නැති වෙන්න ඕනේ. නැත්නම් අපිට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි හොඳට හිතලා බලමු. විශාල රටට ලබා ගන්න පුළුවන් ධනාත්මක දෙයක් මේ අවුරුදු තුන ලැබුණා කියන එක අපි සාමත් සම්පූර්ණ. අපි ගොඩක් ව්‍යවස්ථාපිත ඒක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ගන්න ඕන ගොඩක් දේ අමාරු කියනවා. ඉතින් ඒක මම හිතන්නේ වෙනම කතාවක් කියලා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බොහෝතරේ පත්ලා තියෙනවා. නැවත අවස්ථාවක් නැහැ. එතකොට මේ අවස්ථාවේදී ගන්න පුළුවන් දේ අමාරු ගොඩක් නීත්‍යානුකූල වශයෙන් ව්‍යවස්ථාපිත වශයෙන් අපිට තියෙනවා. විශේෂයෙන්ම දැන් ඊයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා පාර්ලිමේන්තුවේ 14 වෙනිදා න්‍යාය පත්‍රය සදාගෙන. එතකොට එතන මතුවෙච්ච ප්‍රධානම කාරණේ තමයි ඒ න්‍යාය පත්‍රය හදා ගැනීමේදී බහුතර පක්ෂ නායකයන් එතන ඉඳලා සිටියේ මේ ඇති වෙලා තියෙන අර්බුදයට ප්‍රමුඛත්වය දෙන්න 14 වෙනිදා න්‍යාය පත්‍රය හදාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා බෞද්ධරේ පෙන්වන්න ඕනේ. ඒ බෞද්ධරේ පෙන්වීම උඩ තමයි පාර්ලිමේන්තුවේ සියලු කටයුතු පටන් ගන්න ඕනේ කියන එක තමයි පක්ෂ නායකයන්ගේ ඉල්ලීම තිබුණේ. නමුත් කියන කනගාටුයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආපු නායකයෝ ඒකට විරුද්ධව විශාල හඬක් නැතුණා. ඒගොල්ලෝ කිව්වා මේ ව්‍යවස්ථාව විරුද්ධයි, මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරුද්ධයි, ඒ හින්දා මේක කරන්න බෑ, ඒකට තව කාලයක් ඕනේ. එදාට විශේෂයෙන්ම රාජාසනයේ කතාව සහ ඒ අවශ්‍ය කටයුතු පමණයි කරන්න පුළුවන් කියලා.
දැන් අපිට පැහැදිලිව පේනවා ඒගොල්ලන්ට තවම 113 හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ 113 හදාගන්න බැරි වීම උඩ දැන් පාර්ලිමේන්තුව තුල තමන්ගේ ඒ කුමන්ත්‍රණය ඒකාධිපතිවාදය හා කුමන්ත්‍රණය මේ කරපු විවස්ථා විරෝධී කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව තුල කථානායකතුමාවට බලපෑම් කරලා ඒ කුමන්ත්‍රණය දිග්ගස්ස ගන්න තමයි මේ හදන්නේ. කුමන්ත්‍රණය හා මර්ධනය දැන් දිග්ගස්ස ගන්න හදනවා. දැන් එතකොට අපි ඒගොල්ලන්ට මතක් කරලා දුන්නා දැන් පාර්ලිමේන්තු වටරවුමේ රැස්වීමේ එක්සත් විදහා සංධානයේ පවත්වපු ජනරැළියේ ජනාධිපතිතුමා ඒ වේදිකාව ඉඳගෙන පාර්ලිමේන්තුවේ කථානායකතුමාට ඇහෙන්න කිව්වා 113 හදලා ඉවරයි කියලා. ජනාධිපතිතුමා කිව්වා. ඒ 113 හදලා ඉවරයි නම් 14 වෙනිදා උදේදී 114 පෙන්න 113 පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක පෙන්වන්න නොදී තවත් හල් ගැනීම පාර්ලිමේන්තුව තුල මේ වගේ කුමන්ත්‍රණ කරලා තමන්ගේ බලය පාවිච්චි කරලා චණ්ඩිකම පාවිච්චි කරලා බලහත්කාරම පාවිච්චි කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තියෙන නිදහස අපේ අයිතිවාසිකම් යටපත් කරන්න අද එක්සත් විදහා සංධානයේ නායකයෙක් ජනාධිපතිතුමාත් එකතු වෙලා අද විශාල බලපෑමක් කරන්න හදනවා කථානායකතුමාට ඒගොල්ලෝ කියන විදිහට න්‍යායපත්‍රය හදන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ බලපෑමක් නැහැ. ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ නායකයෝ නායකයන්ගේ බහුතරයකුත් නැහැ. එහෙම කිසිම දෙයක් නැතුව බලහත්කාරකමින් කථානායකතුමාව බය කරලා කථානායකතුමාට තර්ජනය කරලා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයක් තමන්ට අවශ්‍ය විදිහට හදාගැනීමේ කුමන්ත්‍රණයක් දැන් පාර්ලිමේන්තුව තුළ දියත් වෙනවා. එහෙනම් අපි කථානායකතුමා ඊ නොසැලී හිටියා. කථානායකතුමා කෝ මේක පිළිගන්න බෑ. ප්‍රධානම දේ තමයි පාර්ලිමේන්තුව තුළ වහාම 14 වෙනිදා උදේ පළවෙනි දේ තමයි බෞද්ධය පෙන්නන්න ඕන. කථානායකතුමාගේ ඍජුව ප්‍රකාශ කළා අපිත් අදින්ම කියා හිටියා 113 පෙන්නන්න අපිට කිසිම දෙයක් අවශ්‍ය නැහැ අපි යන්න ලෑස්තියි කියලා. නමුත් ඒක පෙන්නන්න ඔවුන් සූදානම් නැහැ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ වටරවුම් ඉඳගෙන කෑගොල්ලා 113 ලෑස්තියි කියලා. එහෙම ලෑස්ති නම් ඒක පෙන්නන්න පුළුවන්. තවත් අල් ගන්න ඕනේ නැහැ. අපිට පේනවා ඒක හොයාගන්න බෑ. දැන් ජනාධිපතිතුමා කියලා දෙමළ පක්ෂවල මුස්ලිම් පක්ෂවල නායකයන්ගේ කකුල් දෙකම වැටිලා දැන් උදව් ඉල්ලනවා. අපිට වෙනවා ඊයේ සම්බන්ධන මාත්‍යාව ජනාධිපති වෙනකම් කාර්යාලයට නටගාලා කියලා තියෙනවා ඕන දෙයක් දෙන්න ඕන දෙයක් හමුදා කන්න උඩ විවෘත කරන්න ඉඩකඩම් ටික දෙන්න එල්ටීටී සාමාජිකව ටික නිදහස් කරන්න මම පොලිසිය දෙන්න ඉල්ලන ඕන දෙයක් දෙන්න එයා පාර්ලිමේන්තුවේදී සහයෝගය දෙන්න කියලා දැන් ජනාධිපතිතුමා සම්බන්ධන මාත්‍යාවට කකුල් දෙක අරගෙන ධන දාලා දැන් ඉල්ලන තත්ත්වෙට ජනාධිපතිතුමා වැටලා කියලා. එතකොට අපිට පේනවා මේ ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මේ ජනාධිපතිතුමා මානසික ආබාධයකින් පෙළෙනවාද කියලා සැකය දැන් අපිට මතුවලා තියෙනවා. මේ රටේ ජනතාව කරත් මතුවලා තියෙනවා. එහෙනම් මම හිතා සිටිනවා ජනාධිපතිතුමාගේ පෞලේ උදවේගෙන් වහාම ජනාධිපතිතුමාව මානසික වෛද්‍යවරයෙක් ළඟ අරගෙන ගිහිල්ලා එතුමාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න. මොකද මේ දැන් ඉන්න පිස්සු දෙලෙන ජනාධිපතිවරයෙක් ඉන්නේ මේ රටේ. උදේට එකක් කියනවා රෑට එකක් කියනවා දවල්ට එකක් කියනවා ඊළඟට කෑම 6න් පස්සේ එකක් කියනවා පාන්දර 6ට නැගිටිනකොට එකක් කියනවා. ඒ වගේ මේ පිස්සු දෙලෙන ජනාධිපතිවරයෙක් ඉන්නේ. දැන් මේ රටේ ජනතාවගේ බෞද්ධරය පිළිගන්න ඉවරයි. මේ ජනාධිපතිතුමා මානසික ලෙඩකින් පෙළෙනායි කියලා. එහෙනම් මහාම මම මේ ජනාධිපතිතුමාගේ පෞලෝගිකී නිදහසක එතුමාව අරගෙන ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක් ළඟට පෙන්නලා එතුමාට ඒක විදක් තියනවා නේද ප්‍රතිකාර කරා. මොකද මේ පිස්සු දෙලෙන මිනිහෙක් කියාගෙන මේ රටක් දුවන්න බෑ. මොකද එතුමා කියන අපරාධංශ අපිට තේරෙනවා. එතුමා දැන් මාස 6කට කලින් කිව්වා මාධ්‍ය රාජපක්ෂ මහත්තයා හොබෙක් කියලා කිව්වා මිනිමරුවෙක් කියලා කිව්වා පක්ෂ හදාගෙන ආවොත් මාගේ රස්තියා අනුගහන්න තියෙනවා කියලා කිව්වා. ඊළඟට කිව්වා කරු ජයසුරියත් එක්ක කනිත් ප්‍රේමදාසත් එක්ක මාස 6කට කලින් සාකච්ඡා කරා කියලා අනුමැතිපත් දෙන්න කියලා. ඊළඟට රණින් වික්‍රමසිංහ මහත්තයාව අහිං කරාම කියලා කිව්වා මේ මාව මරන්න කුමන්ත්‍රණයක් ගුවා ඒකයි මම අහිං කරේ කියලා. දැන් මාධ්‍ය රාජපක්ෂ මහත්තයා ළඟ තියාගෙන තියෙනවා මෙයා සදා ගියෙක් කියලා. සාමාන්‍ය ග්‍රාම සේවක මහත්තයෙක්වත් එතකොට එතුමාගේ
විශේෂයෙන්ම මානසිකත්වය ගැන අද රටේ ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අද හැමතැනකම ජනතාව කතා කරන්නේ ජනාධිපතිතුමාගේ මානසික ශක්තිය. අද ඒක ප්‍රශ්න කිරීම ජනතාවෙන්ම පටන් ගන්න. ඒක තමයි අපි කියන්නේ වහාම එතුමාව පරීක්ෂණයට භාජනය කරන්න. මෙහෙම නැත්තම් මේ රට තවත් අගාධයකට දවස ගන්න යන්නේ අපිට නවත්තන්න බැරි බව මතක තියාගන්න. බොහොම ස්තුතියි. UNP.